මේ ප්‍රදර්ශන භූමියේ එක්තරා සුවිශේෂී ස්ථානයක අපි මේ ඉන්නේ. පුංචි හුදකලා බවක් පෙන්වනවා මේ පරිශ්‍රයේ. ඒකට හේතුව මේ ප්‍රදර්ශන කුටියක් නෙවෙයි. විවිධ පර්යේෂණ කිරීම සඳහා භාවිත කරන සුවිශේෂී පර්යේෂණ උපකරණ ගණනාවකින් සමන්විත ස්ථානයක්. විශේෂයෙන්ම නැනෝ තාක්ෂණීය පිළිබඳව පර්යේෂණ කරන උපකරණ. එනිසා එළියේ විශාල පිරිසක් හිටියත් මේ පරිශ්‍රයට යම් නීති රීති සමුදායක් මූලධර්ම ගණනාවක් අනුගමනය කිරීමෙන් තමයි සීමිත ප්‍රමාණයක් මේ පරිශ්‍රය තුළට කැඳවාගන්නේ දැනුවත් කිරීම සඳහා. ඔබට පේන මේ රූපරාමුවේ තිබෙන්නේ කෙස් ගහක්. එතකොට නැනෝ තාක්ෂණය හරහා ඉතාම කුඩා දෙයක් මොන තරම් සියුම් ලෙස පර්යේෂණ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව උගන්වන තැනක් තමයි මෙතන කෙටියම කිව්වොත්. විශේෂයෙන්ම අපි දන්නවා බෞද්ධ දර්ශනය සඳහන් වෙනවා ඕනෙම දෙයක වෙනස් වෙන ගතිය පර්යේෂණ ලක් කරලා එයම තමයි ජීවිතයේ අවසානයේ දක්වා හොයාගෙන යන තියෙන මාවත කියලා කියනවා. නැනෝ තාක්ෂණයේත් මූලධර්මයේ බවට පත් වෙලා තියෙන්නේ වෙනස් වෙන ගතික ලක්ෂණයම එහි අවසානයේ කරා සොයාගෙන යන්නට වෙනස් දෙයක් ලබා ගන්නට භාවිතා කරන්නට නම් නැනෝ තාක්ෂණය භාවිතා කළ යුතුයි. මම නිවැරදිද? එසේයි. අපි නැනෝ තාක්ෂණයෙන් ඇත්තටම කරන්නේ අපි පදාර්ථයක් ඉතා කුඩාවට කරගෙන යනකොට ඒ පදාර්ථයේ තියෙන ස්වභාවික පෘෂ්ටි පවතින ඒ එනර්ජි එක කුඩාක් වැඩි වෙනවා. ඒ පෘෂ්ටි පවතින එනර්ජි එක වැඩි වුණාම වෙන්නේ අපි උදාහරණයක් ගත්තොත් චූටි බලුපැටියක් ගත්තොත් ඒ බලුපැටිය අපි දෙගනිට කැපුවොත් බලුපැටව දෙන්නේ කිනේ. ඒ බලුපැටව දෙන්නම අපි සාමාන්‍ය විදිහට දන්නවා බලුපැටව දෙන්න බව ගන්න ඕන. අපි මේ විදිහ බලුපැටව දෙන්න කපාගෙන ගියොත් එම චූටි කෑලි වලට ඒ බල්ලා මැරෙන්නේ නැත්තම් බලුපැටව ගොඩාක් ඉන්නවා. මට මේ මුළු හොමාගම ප්‍රදේශයම වහගන්න පුළුවන් ගන්න. හැබැයි ඔක්කොම බලුපැට බව කියනවා චූටි බලුපැටව ගන්න කැපුණාම. හැබැයි අපි වැරදිලා හරි මේ බලුපැටව ටික නැනෝමීටර 100ට වැඩිය අඩුවට කැපුණොත් උදාහරණ හිතන්න නැනෝමීටර 70ට බලුපැටව ටිකක් ඉන්නවා. නැනෝමීටර 50ට බලුපැටව ටිකක් ඉන්නවා. හැබැයි නැනෝමීටර 50ට කපන බලුපැටව ටික එකපාරම මෙන්න බකබක ගන්නවා. නැනෝමීටර 30ට කපන බලුපැටව ටික එකපාරම උඹෑ කියනවා. අන්න එතන තමයි ලොකු වෙනසක් තියෙන්නේ. නැනෝමීටර 100ට වැඩිය පදාර්ථය අඩු වුණාම ඒ පදාර්ථයේ තියෙන ජාව ජීව ගුණය වෙනස් වෙනවා. ඒ ගුණය අපි අරගෙන වෙන පදාර්ථයකට යම්තාක් විදිහට පෙරල ගත්තොත් අපිට මේ පදාර්ථයට අර ගුණය සම්බන්ධ කරගන්න පුළුවන්. කෙටියම කිව්වොත් වෙනස් වෙන ස්වභාවය අර මම මුලින් කිව්වා වගේ වෙනස් වෙන ස්වභාවයම අලුත් දෙයක් හොයාගෙන යන්න පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණයක් තමයි නැනෝ තාක්ෂණය කියලා කියන්නේ. ඉතින් මේසා පර්යේෂණ ස්ථාන ගණනාවකින් සමන්විතයි මේ පරිශ්‍රය. ඒ පිළිබඳව තොරතුරු ඔබේත ගෙනෙන්නට අපි සූදානම්. ඒ වගේම නැනෝ තාක්ෂණය පිළිබඳව බොහොම දැන උගත් පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ දැනුම රටේ සිසු පරපුරත් එක්ක හුවමාරු කරගන්නටත් අපි සූදානමින් සිටිනවා. ඉතින් මේ සියල්ල ඔබේත ගෙනෙන්න ජාතික රූපවාහිනිය අද ඉඳලා 14 වෙනිදා දක්වාම මේ ස්ථානයේ කඳුරු බැඳගෙන ඉන්න ඔබට තොරතුරු ගෙන්න සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික්දිවල ප්‍රදර්ශන භූමියේ සිට.